ස්පෝට් ක්ලබ් ප්‍රෝග්‍රෑම් එකේ අපි යෝක බෝල් සෙග්මන්ට් එක තමයි පටන් ගන්න හදන්නේ චාමරි අතපත්තුත් එක්ක අපි සර ප්‍රශ්න ටික අහන චාමරි හරිද දැන් මේ සාමාන්‍යයෙන් ක්‍රීඩිකාවක් වුණාම බැට්ස්මන් කෙනෙක් වුණාම අමාරුම පන්දු යෝක පන්දුවනේ නේ දැන් ඔවා ෆේස් කරපු අමාරුම යෝක පන්දු කාගේද මේගන් ෂෘට් කොහෙද ඔස්ට්‍රේලියා ඔස්ට්‍රේලියා මම හිතුවා අර ඉන්දියන් ෆාස්ට් බෝල් උසෙක් කෙනා ජුලන් ජුලන් නෙමෙයි මට ෂෘට් ගේ බෝල් එක තමයි අමාරු ලංකාවේ කවුද එහෙම අමාරු යෝක පන්දු දාන්නේ අචින කුලසූරි අචින කුලසූරි රයිට් මම පොඩි ප්‍රශ්නයක් අහනවා චමරි ආදරේ කරනවද දැන් නෑ දැන් ආදරේ කරනවන වයස හරිනේ ඔව් ඒ වුණාට මම මගේ සම්පූර්ණ ජීවිතය යොමු කරලා දෙන ක්‍රිකට් වලට මම ලෞකික ක්‍රිකට් වලට විතරයි ඔව් කියන්නේ පාසල් කාලේ එහෙම මොකද ඉෆෙක්ට් එකක් තිබිලා තියෙනවද නෑ ඔක්කොම යාළුවෝ තමයි ඉඳලා තියෙන්නේ නෑ එහෙම ගන්න නෑ නෑ ඒ කියන්නේ ගෙදරින් දැන් පුෂ් කරන්න නැද්ද මරි කරන්න ඕන කියලා ගෙදරින් පුෂ් කරනවා හැබැයි මම පුෂ් කරන්නේ නෑ ඒ කියන්නේ ක්‍රිකට් වලින් අයින් වෙච්ච කාලේද සම්මරි මරි කරන්නේ ඔව් මම ඊතන මේක මගේ ප්‍රොෆෙෂනල් ලයිෆ් එක ඉතින් මේක නතර කරාට පස්සේ තමයි මගේ මේ ප්‍රයිවට් ලයිෆ් එක ගැන තව හිතන්නේ පාසල් කාලේ ටීචර්ස් ලගෙන් කුටි කාලා නැතිනවද කුටි කාලා තියෙනවා මොකක් කරලාද ක්‍රිකට් ගහලා පීරියඩ් කට් කරලා ක්‍රිකට් ගහලා බෝලෙට වැඳගෙන ඉඳලා තියෙනවා අහිමද ඒතර ගෙදරින් කුටි කාලා තියෙනවද ගෙදරින් කුටි කාලා තියෙනවා හරිම අඩුයි තමයි ගෙදරින් කාලා තියෙන මං ගෙදරින් කුටි කාලා තියෙන දෙපාරයි අප්පච්චිගෙන් කුටි කාලා තියෙන එකපාරයි ඒක තමයි මට අමතක වෙන්නේ නැති පාර කුටි කෑම ඒ ආදරේ සම්බන්ධයෙන් කිසිම නෑ කතා කරන්න අපිට දෙයක් නෑ මේ වෙද්දි නෑ මේ වෙද්දි නෑ තාම නෑ අපි පස්සේ තමයි කතා කරන්නේ ඕකේ දැන් ඔබ කැමතිම ක්‍රීඩිකාව කවුද වර්ල්ඩ් ක්‍රිකට් එකේ මම මාසම ක්‍රිකට් ක්‍රීඩිකාව මිතාලි රාජ් එයාට තමයි ගොඩක් ලංකාවේ ක්‍රීඩකයන්ගෙන්ද ක්‍රීඩකයන්ගෙන් සනත් ජයසූරි සනත් ජයසූරි එතකොට මේ දැන් වර්තමාන ටීම් එකේ කාටද කැමති වර්තමාන කණ්ඩායමේ ලසිත් මාලිංග වර්තමාන ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්න ලස්සනම ක්‍රීඩකයා කවුද සමහර හිතන විදියට හෑන්සම් කඩවසම ප්ලේයර් කවුද කඩවසම ප්ලේයර් ඇන්ජලෝ මැතිව්ස් තව ඇන්ජලෝ මැතිව්ස් වෙන මොකද තරුණ ක්‍රීඩකයෙක් නමක් කියයි කියලා අපි කවුද දනංජය දනංජය සිල්ලා ගොඩක් කට්ටිය දනංජය ධනුෂ්ක තමයි කඩවසම් ක්‍රීඩකයා දැන් ඔබට මේ ආරාධනාවක් ලැබුණොත් එහෙම ක්‍රිකට් ක්‍රීඩකයෙක්ගේ විවාහ වෙන්න ජීවිත අවස්ථාව දෙන්නේ. සමරි රංගපාණ්ඩ අවස්ථාවක් හම්බුනොත් රංගපාණ්ඩ යනවා. නෑ. කොහෙත්ම බෑ. මට ඒක කරන්න බෑ. ඒ නිසා මම ඒක තෝරගන්නේ නෑ. සමරිගේ ෆැෂන් කරන්න කැමතිද? ෆැෂන් කරනවා මට ගැළපෙනවා. මොනවද ඔයාලට ගැළපෙන්නේ? මං ගොඩක් කලාවට දැන් ක්‍රිකට් ක්‍රීඩිකාවකට ගැළපෙන දේවල් සහ මම සමාජයේ මගෙන් බලාපොරොත්තු වෙන දේවල් තියෙනවා මම ඉන්න විදිහත් එක්ක. ඉතින් ඒකට හානියක් නොවන ෆැෂන්ස් තමයි මම කරන්නේ. ගොඩක් කලාවට මට සාමාන්‍ය වෙනත් කාන්තාවක් කරන ෆැෂන්ස් හරියන්නේ නැහැ. මගේ විදියයි මම ඉන්න ශ්‍රේෂ්ඨත්වයට ඒක ඉතින් මට ගැළපෙන දේවල් ටික තමයි මම කරන්නේ. එතකොට මේ සමරි වැඩිපුර ට්‍රැවල් කරන්න කැමති කවුද ලංකාවේ? සීගිරිය. පිටරට ගියාම කොහෙද ට්‍රැවල් කරලා තියෙන්නේ? වැඩිපුරම මම ඉන්න අසරට එංගලන්තය. ඉතින් මම ගොඩක් යෝක්ෂේ වලට කැමතියි. දැන් සමරිට අවස්ථාවක් ලැබෙනවා ට්‍රැවල් කරන්න යන තව කෙනෙක් එක්ක. කවුද තෝරගන්නේ? මගේ හොඳම යාළු තුන්දෙනා. තුන්දෙනෙක්. මොනවද තුන්දෙනෙක්? අපි කීමද ප්‍රශ්න නැහැ. කමන්නේ. අමා කාංචනා, ඉනෝෂි ෆර්නෑන්ඩෝ, හිමාය බණ්ඩාර. ඒ තුනත් එක්කම ට්‍රැවල් කරන්න. වෙන කවුරුත් නැහැ. ඒ තුන්දෙනා ඉන්නවනම් අනිවාර්යයෙන් ඕන තැනක යන්න කැමතියි. දැන් 96 කණ්ඩායමට ආවොත් සමරි ඔබ කැමති ක්‍රීඩකයා කවුද 96 ටීම් එකේ? සනත් ජයසූරි. ජයසූරි විතරමද ඉන්නේ? එතනින් පස්සේ ඉන්න අර්ජුන රණතුංග සහ අරවින්ද ද සිල්වා. දැන් අපි කියන ඔබට ශ්‍රී ලංකා මේ ක්‍රිකට් කණ්ඩායමේ කෙනෙක් පන්දියවනවා කියලා. ඔබ අවස්ථාවක් දෙනවා. ඔබ කවස් තෝරගන්නේ පන්දියවන්න. ඔබට පන්දියවනවා. ඔව්. ඔබ කාර් දෙන්නේ පන්දුව මට ඕරයක් දාන්න කියලා. මං ආසයි මාලියට ඕරයක් දෙන්න. මාලියට? ඔව්. ලසිත් මාලියට මං ආසයි ඔව් පන්දියවන විදිහට මං ජීවිතේ ෆේස් කළා නෑ ඔහුට. ඉතින් මං ආසයි ඔහුගේ බෝලේ එකට දෙකට ෆේස් කරන්න. කියන්නේ ඔබ ශ්‍රී ලංකා ටීම් එකේ කාගවත් ක්‍රීඩකයන්ගේ පන්දුවල ෆේස් කළා නැද්ද? නෑ ෆේස් කළා තියෙනවා. අපි ඒ ටීම් එකේ ගොඩක් ප්ලේයර්ස් ලගේ මං බෝල වල ෆේස් කළා තියෙනවා. නැෂනල් ගහපු අයගේ නුවන් සොයිසර්
නුවන්සොයිසගේ බෝලරට ෆේස් කරලා දෙන එක්සිබිෂන් මැචස් වල එහෙම මම අර්ජුන සර්ලාත් එක්ක එක්සිබිෂන් මැචස් ශ්‍රී ලංකාවේ 2013 ඉතින් ඉතින් ඒ අවස්ථාවල ගොඩක් ෆේස් කරලා තියෙනවා ඊට පස්සේ ෆේස් කරලා නැහැ ඒ එක්ස්පීරියන්ස් එක කොහොමද ඇත්තටම මම හිතන්නේ මම ජීවිතේ ලඟ ලොකුම වාගිය අර්ජුන 96 කණ්ඩායමත් එක්ක මට එක්සිබිෂන් තරඟයක් ක්‍රීඩා කරන්න හැකියාව ලැබුණා ඒකට හේතු වුනේ අසංක ගුරුසිංහ මහත්මයා ඒ තරඟේ ක්‍රීඩා කරේ නැහැ ඒ නිසා මට ඒ අවස්ථාව ලැබුණේ ලොකු දැන් චමරි සෝෂල් මීඩියා වල ඉන්නවද ඔව් දැන් සෝෂල් මීඩියා කරන්නේ හොඳයිද ක්‍රීඩිකාවකට හොඳයි මම අර කිව්වේ හැම දෙයකම ලිමිට්ස් තියෙනවා ඒ ලිමිට් එක ඇතුලේ කරනවා නම් ගොඩක් හොඳයි කියලා මම හිතනවා මොකද ඒක ගොඩක් බලපාන්නේ තමන්ගේ ඉමේජ් එක තම මිනිස්සු බලාපොරොත්තු වෙනවානේ අපි කෙනෙක් වුණාම මෙයා මේම ඉන්න කෙනෙක් කියලා ඉතින් ඒකට වඩා මම දැන් මම උදාහරණලිකොත් මම විශ්වාස කරන දේ මම ගොඩක් කලාවට හරීම TikTok කරන්න හරි මොනවා හරි අපි හැම ඕක කරනවා ඒ වගේ දෙයක් මම කරන්නේ නැහැ මම මගේ ඉමේජ් එක මම හිතනවා මේ කොටුව ඇතුලේ හිටියොත් මම හිතනවා මට අවශ්‍ය අර හොඳ ෆෑන්ස්ලා ටික මට ඕනේ නැහැ නිකන් අර එහෙම කරදරයක් වෙන නෑ මං කැමති මගේ ඉමේජ් එක හරි ෆ්‍රේම් එකක් ඇතුලේ තියාගෙන ඉන්න. දැන් වාට මේ කරදර වෙලා නැද්ද සෝෂල් මීඩියා වලේම? සෝෂල් මෙසේජ් කරනවා කරේ වගේ කරදර නෑ මම කාවත් කරදරයක් කරගෙනත් නෑ කවුරුත් මට එහෙම කරදර කරන්නෙත් නෑ විශේෂයෙන් මගේ ෆෑන් පේජ් එක නම් ගොඩක් කලාවට මගේ මැනේජර් තමයි ගොඩක් හෑන්ඩල් කරන්නේ. ඉතින් අනිත් මට එහෙම ගොඩක් කරදර වෙලා හරියම අඩුයි. දැන් චමරි කියන්නේ ජනප්‍රිය කෙනෙක්. අපේ රටේ ඕන කෙනෙක් දන්නවා චමරි අතපත්තු කියන ජනප්‍රිය ශරීරයා. ඒ ජනප්‍රිය ශරීරවලට හරි අමාරුනේ සාමාන්‍ය සමාජයේ ඉන්න මිනිස්සු කරදර කරනවා, ෆොටෝ ගන්න එනවා, ආදර යෝජනා ගේනවා. ඒ වගේ අත්දැකීම් චමරිට වෙලා නැද්ද? තියෙනවා විශේෂයෙන් ඉතින් අපි කිව්ව සුපර් මාකට් එකට ගිහව නැත්නම් ෂොපින් මෝල් එකට ගිහව මිනිස්සු හරි ආදරේ ඉතින් අවිලා කතා බහ කරනවා මොකද කරන්න කියලා අහනවා. ඉතින් මම හරි ආසයි මිනිස්සුත් එක්ක කතා බහ කරලා ඒගොල්ලොන්ත් එක්ක අදහස් බෙදාගන්න. ඔවුන් අපිට ආදරේ නිසානේ අපිට අවිලා කතා කරලා නැත්නම් වෙන දෙයකට නෙමෙයි. ඉතින් මම හිතන ඔවුන් එක්ක අදහස් හුමාරු කරගන්නවා. හැබැයි ඉතින් අර හැම වෙලාවෙම මම ඔවුන් එක්ක එක සීමාවක ඉඳගෙන ඔවුන් එක්ක හොඳින් ගනුදෙනු කරන එක තමයි මගේ බලාපොරොත්තු. සමහරට අවස්ථාවක් ලැබුණොත් වෙනත් රටක ක්‍රීඩා කරන්න කොයි රටට තෝරගන්න? වෙනත් මම ආදරේ මගේ රටට ගොඩක් ආදරේ මගේ රටට හැබැයි අවස්ථාව ලැබුණා අනිවාර්යයෙන්ම මම තෝරගන්නවා එංගලන්තේ. එංගලන්තේ. දැන් බැරි වෙලා හරි සමහර ක්‍රිකට් ක්‍රීඩකවක් නෝනා නම් කවුරු වෙයිද? මම බැංකු සේෂින් ඉදිරියටයි කියලා මගේ විශ්වාසයක් තියෙනවා. එහෙම නැත්නම් මම හිතන්නේ ක්‍රීඩා උපදේශිකාවක් වගේ. ඒ වගේ ශිෂ්‍යක ගන්නේ. දැන් ක්‍රිකට් වලින් පස්සේ මොකද කරන්නේ සමහර? ක්‍රිකට් වලින් පස්සේ මම මගේ බලාපොරොත්තු පුණු කාරණයක් වෙන්න. ඉතින් ඒකට අවශ්‍ය සුසුකම් මම සපුරගෙන මින් ඉන්නවා මේ වෙද්දි බලාපොරොත්තු වෙනවා ක්‍රිකට් ක්‍රීඩිකාවක්ෙන් පස්සේ පුහුණු කාරණයක් හැටියට කොහේ හරි ක්‍රිකට් ලංකාවේ හරි වෙන රටක හරි ක්‍රිකට් ක්‍රීඩාවට ඒ ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතියට සහයෝගයක් දෙන්න. දැන් තව අවුරුදු කීයක් ලංකාවේ ක්‍රිකට් ගහනවද? තව අවුරුදු දෙකක්. අවුරුදු දෙකක්. ඔව් ඊළඟ ලෝකසලානේ මගේ අවසන් ලෝකසලානේ වේවි. මගේ තීරණය එතන තියෙන්නේ. මම දන්නේ නැහැ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ තීරණ කමිටුවේ තීරණය මොකද කියලා. මගේ තීරණය තියෙන්නේ ඊළඟ ලෝකසලානේදී මම ක්‍රිකට් ක්‍රීඩාවෙන් අයින් වෙනවා. මං හිතන්නේ නැහැ ඔවුන් කැමතියි කියලා. හැබැයි මගේ තීරණය එතන තියෙන්නේ. අනිවාර්යම තව අවුරුදු දෙකකින් සමරි සමු ගන්නවා. අනිවාර්යෙන්. දැන් සමරිට කැපිලි අවිලන තියෙනවා නේද ටීම් එකේ? ඇවිල් නැති ක්‍රීඩිකාවක් නැහැ නේ. ඉතින් ගොඩක් කලවට එහෙම දේවල් සිද්ධ වෙලා තියෙනවා. හැබැයි මම මේවා හැම වෙලාවෙම සුබවාදීව දැක්කේ. ඉතින් මෙහෙමයි මම ගමෙන් ආව ක්‍රීඩිකාවක්. ඉතින් කවුරුත් කැමති නැහැ නේ ගමෙන් ආපු ක්‍රීඩිකාවක් මෙතන අර ටිකක් ලොකුවට ඉන්නවා දකින්න. ඉතින් ඒ නිසා පුංචි කාලේ කැවිලි තිබුණා. හැබැයි ඒ හැම දෙයක්ම මම සුබවාදීව දැක්කේ. සමහර දැන් ටීම් එකේ කැප්ටන් නේ. දැන් ඔවත් එක්ක සමීපව ඉන්න කට්ටිය ඔබ ටීම් එක ඇතුළට දානවා නේද? එහෙම කරන්නේ නැහැ කවදාවත්. මගේ යාළුවෝ මම ගොඩ හැමෝම මගේ ෆිට් එකට කවුරු වක්වත් නෑ. එහෙම කරන්නේ එහෙම කරොත් රට පරදිනවටත් වඩා මම කැප්ටන් මම කැමති නෑ මගේ නම කැත කරගන්න. ඉතින් මම උපරිම උත්සාහ කරන්නේ හොඳම දක්ෂ ක්‍රීඩකයෝ කණ්ඩායම තුල තියාගන්න. මම යාළුවන්ටත් කියලා දිනේ ටීම් එකෙන් එළිය අනිවාර්යයෙන්ම කණ්ඩායම යාළුවෝ මගේ යාළුවෝ වෙනවනේ. ක්‍රිකට් ගැන කතා කරන්න පුළුවන් ක්‍රිකට් සෙල්ලම් කරන සහ ඒ පරිසරයේදී විතරයි. ගෙදර ඇවිල්ලා කන බොන වෙලාවට ක්‍රිකට් කතා කරන්න බෑ අපේ ගෙදර. මං ඉන්න ගෙදර. ඉතින් ක්‍රිකට් කතා කරන්න එළියේදී ඒ ක්‍රිකට් වලට අවශ්‍ය ඒ වටපිටාවේදී විතරයි. ඔබ ක්‍රීඩා කරපු කාලේ ඔබ ගොඩක් කෝච්චස්ලාත් එක්ක ක්‍රීඩා කළා කියලා. කැමතිම කෝච් කවුද? මගේ කැමතිම කෝච්චස්ලා පොඩි කාලේ ඉඳන් ගත්තොත් හැම කෝච් කෙනෙක්ටම කැමති. හැබැයි මගේ ක්‍රිකට් වල යම් කිසි වෙනසක් කරපු කෝච් කෙනෙක් හැටියට මම දකිනවා ජීවන්ත කුලතුංග මහත්මයා. මගේ ගේම් එක ගොඩක් වෙනස් කරපු පුහුණු කරුවෙක් හැටියට මම ඔහුව දකිනවා. ඒ වගේම විශේෂ ස්තුතියක් තියෙනවා මට මගේ හර්ෂද සිල්වා මහත්මයාට. මමගේ පළවෙනි ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම පුහුණු කරතුමා. ගොඩක් කට්ටිය සමරි ක්‍රිකට් වලින් පස්සේ දේශපාලනට යනවා. සමරි අදහසක් නැද්ද දේශපාලනය කරන්න? නෑ මට ඕනේ නෑ මිනිස්සු මගේ මට ආස මිනිස්සුන් දෙපැත්තකට වෙන් කරන්න. ඒ නිසා හරි දෙපැත්තකට හරි තුන් පැත්තකට හරි හතර පැත්තකට හරි
මට ආදරේ තියෙන මිනිස්සු මට ආදරේ ක්‍රිකට් නිසානේ. ඉතින් ඒ ආදරේ තියාගෙන ජීවිත කාලයම ඒක විඳින්න තමයි මගේ ආසාව. මම ඒ නිසා දේශපාලනේ තෝරගන්නේ. බොහොම ස්තුතියි සමරි, thank you very much. ගොඩක් නිහතමානී ක්‍රීඩිකාවක් සමරි කියලා කියන්නේ අපිත් එක්ක බොහොම සුවදශීලීව කතා බහ කරලා ඔබට තේරෙන්න ඇති. ඉතින් අපි උණුසුම් සුපතුම ඔබට. Thank you. Good luck. Thank you. Thank you.